ඉදිරි ජනාධිපති වරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ඊයේ පස්වරුවේ රැස් වූ අතර එහිදී තීරණය කෙරුණේ ඉදිරි ජනාධිපති වරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමටයි. විශාලතම ව්‍යායාම උපකරණ අලිවිසල බිග් බසා බම්බල පිටිය. එහොනත් නැවුම් නැවුම් බව කීල්ස්. එවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරන්නේ නිමල් සිරිපාල පාර්ශ්වයේ ගනු ලැබූ එම තීරණය නීත්‍යානුකූල නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නිමල් සිරිපාල සිල්ලමැතුම ඇතුළු පිරිස අනීතික රැස්වීමක් පවත්වලා තිබෙනවා නිදහස් පක්ෂ මූලස්ථානයේ. එම ඇවිල්ලා හිටපු සංවිධායකවරුන්ගෙන් යම් ප්‍රමාණයක් විරුද්ධ වෙලා තිබෙනවා මේ සම්බන්ධව ගත්ත තීරණය සම්බන්ධව. නමුත් අවසාන වශයෙන් ඔවුන් එක තීන්දුවක් ආවට තමයි මාධ්‍යවලට ප්‍රකාශ කළේ. දුවින් සනාගමැතුමාගේ නීතිය පිළිබඳ දැනුම් පිළිබඳ මම කනගාටු වෙන්නේ නෑ ඉගෙනගෙන තිබෙන ප්‍රමාණයත් එක්ක. ඒ නිසා මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් විදියට අත උස්සලා ප්‍රකාශ කරයි කියන කාරණේ එහෙම් පිටින්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මේ ඇමති මණ්ඩලයට හොරගම් කරන්න රිසිසේ ඉඩ දුන්න නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. බා පර්මිට් 1200කට වැඩි ප්‍රමාණයක් දුන්නා. මේ සියල්ලම දුන්නේ ඔය එදා ඇවිල්ලා හිටගෙන අත උස්සපු යෝජනා පෙරමුණේ මන්ත්‍රීවරුන්. ඔවුන්ට ගිනියාවේ බලපත්‍ර දීලා දෙනවා මේ වෙනකොට. ගෙවල් වලට හානි කරපු අයට කෝටි 3-4-5 දුන්නා. ඒ විතරක් නෙමෙයි නිකන් මුදල් අවශ්‍ය ප්‍රමාණය. තල්ලි මොනවද ඕනේ? ඒක අනිවාර්යෙන් දෙන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් එතුමත් එක්ක ඔය හිටගෙන ඉන්න සියලු දෙනාම අති බහුතරයන්. ඊවර පොට්ටුවත් එක්ක ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාව පට්ට ගහපු මිනිස්සු. ඒ අය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බැංකු හොරා මහා බැංකු හොරා කියලා කතා කරපු අය. රනිල් වික්‍රමසිංහ හිරේ දානකල් මට නිින්දයක් නැහැ කියපු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමත් අද එතුමත් එක්ක හිටගෙන ඉන්නේ. ඉතින් තමුන්නාන්සලා අහන්න ඒ අයගෙන් ඇඳුමක් අඳගෙන ගිහිල්ලා ඉන්නේ කියලා. අනිත් එක මහින්ද රාජපක්ෂ මැතිතුමාට කකුල් දෙක අල්ල වඳින අය මේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 10 පාරකට වැඩිය කතා කරා කැබිනට් ඇමතිකම් ගන්න කියලා. ගිය පාර. හැබැයි මං ගියේ නැහැ. අදත් කතා කරමු. නමුත් මං යන්නේ නැහැ. යන්නේ නැත්තේ පළවෙනියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විපක්ෂේ, දෙවනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ගන්න පොදු තීන්දුව මිසක පුද්ගලික තීන්දුව නෙවෙයි නිසා. අපි ඉන්නේ විපක්ෂේ. අපි විපක්ෂ දේශපාලන බලවේගත් එක්ක එකතු වෙන එක ගැන කාටවත් කතා කරන්න බෑ. අපේ පක්ෂය මොකද්ද ගන්න තීන්දුව කියන එක තුන්වෙනිද තමයි අපි මේ තීන්දුව ගන්න. මෙතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද අප මුදල් තැන්පත් කළා. එමෙන්ම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය මහතා සහ රෝහණු ජනතා පෙරමුණ වෙනුවෙන් අජන්ත දසොයිසා මහතාද අප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකින් සංඛ්‍යාව 10ක්. මෙතර ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ නියෝජිත සමුළුවක් කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තුනා. පක්ෂ මූලස්ථානයේ චන්දන උසාවිය ඇතුලේ චන්දන චන්ද තියෙන්නේ මෙතන චන්ද තියෙන්නේ මහ පොළවේ. ඒක නිසා කවුරු හරි හිතනවා නම් පක්ෂයේ උසාවියට ගෙනිහිල්ලා අඩපණ කරන්ඩ පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයකට මුක්කුවක් ගහලා මඩිතර කරගන්න දූෂිතයෝ ඔක්කොටම මම මතක් කරනවා සැප්තැම්බර් 22 පස්සේ සියලු දෙනාටම තමන් කරපු හොරකම් වංචා සම්බන්ධව නීතිය ඉදිරියට එන්න වෙනවා කියලා කිසි සමාවක් නැහැ. හැමදාම කරපු සෙල්ලම මේ දේශපාලච්චින්ට අපි කරන්න දෙන්නේ නැහැ. මෙතර ඉදිරි ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වයේ දරන මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා හැටියට මේ ආණ්ඩුව ඉදිරියට ගේන්න ශාල පරිත්‍යාගයක් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 91 දෙනෙක් මේ තීරණය අනුව අත්වල් බැඳගෙන මේ ජයග්‍රහණය ඉස්සරහට ගෙනියයි. මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ අනුව තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපි කොහොමත් සහයෝගය දක්වමින් සිටි මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මම මේ තීරණය ප්‍රකාශයට පත් කරනවා. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදනය ඇති කරන විෂබීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි.